මේ IMF එකේ සියලු ජයග්‍රහණ ලැබා තිනකොට මේ IMF එකේ ජයග්‍රහණ කඩා කප්ප ගන්න මොකද විදායක ශ්‍රේණියේ ඉන්න ජනතාවට පරිවැඩි කිරීමක් කරපුවම අනිත් සියලුම දෙනාගේ පරිවැඩි කිරීම තියා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා රස්සාවකට යන්න රස්සාවක් තිබෙන්නේ. තමන්ගේ ඉස්කෝලේට යන්න දරුවට ඉස්කෝලේ තිබුණේ. ඉස්පිරිතාලට ගිහලා බෙහෙත් ටිකක් ගන්න දොස්තරට බෙහෙත් දෙන්න මිනිහෙක් හොයා ගන්න බැරුව. එහෙම තිබුණු රටක් නැවතතාවක් මේ වලට පල්ලේට තල්ලු කරන්න උත්සාහ කරන්නේ පටු අමානුෂික ලෙස මිනිසු පාවිච්චි කරන දේශපාලන වැඩසටහනක්. න්‍යාය පත්‍රය. ඒ නිසා මම නැවතතාවක් කිල්ලනවා මේ වෙලාවේ ජනතාව තේරුම් ගන්න ඕනේ අපි නැවතත් අර වැටෙන වලටම මේ කාලකන්ණී ආස්වාදයක් ලබන සුළු කණ්ඩායමට ඉඩ දෙනවද? එහෙම නැත්නම් රටේ මිනිසු හැටියට මේ රාජ්‍ය සේවය කියන එකේ අවශ්‍යතාවය ජනතාවට අවශ්‍ය විදිහට සරලන කටයුතු කරන්න පුච්චා ගන්න අපි දකින්න උරුමය වුණා මිලියන දෙක වැඩසටහනක් තියෙනවා ජනතාවට ඔප්පු දෙන්න ඒක කඩාකප්පල් කරන්නත් ලොකු උමනාවක් තියෙනවා මේ රජයේ සේවයේ විදායක ශ්‍රේණියට වැඩි කරපු පඩි ඉල්ලීම ඔවුන් දන්නවා IMF එක කිසි විටකින් ඒකට එකඟ වෙන්නේ නැහැ කියලා ඒ නිසා මේ කඩාකප්පල් කරන්න හදන්නේ රට මේ කඩාකප්පල් කරන්න හදන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරන්න මම හිතන රටේ මිනිස්සු බුද්ධිමත් මේ සම්බන්ධයෙන් ඉදිරියට ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ ඔබේ රට ඔබ ආරක්ෂා කරන්න ඔබ ඉදිරියට එන්න මොකද එහෙම නැති වුණොත් දේශපාලන වශයෙන් අද අපිට ඉන්න පුළුවන් අපිට යන්න පුළුවන් වෙන කෙනෙක් එන්න පුළුවන් හැබැයි ආපු කෙනාට කවදාවත් මේ රට ගෙනියන්නට හම්බ වෙන්නේ නැහැ මේක එක්ස්පෙරිමන්ට් කරන වෙලාවක් නෙමෙයි මේ කරන්නේ දේශපාලන අලගෝසු ක්‍රියාත්මකයක් කියන එක මේ අවශ්‍යදී මතක කරන්නට ඕනේ විශේෂයෙන්ම වෘත්තීය සමිති කියන්නේ වඩා පුළුල්ලු මනසකින් කටයුතු කරන්න ඕනේ නමුත් අපි දන්නවා මේක පිටස්සින් ඉන්නේ කවුද කියලා කෙලින්ම මේකට විපක්ෂයට අපි චෝදනා කරනවා විපක්ෂයට ඕනේ රට ආයත රාජකත්වයට ගෙනියලා නැවතතාවක් ජයග්‍රහණය කරන ඔය දෙකම බඩු දෙකම එකයි ඒ නිසා ඔය දෙකටම රටක් පාලනය කරන්න බැරි වුණාට වෘත්තීය සමිති හරහා තමම කඩාකප්පල් ක්‍රියා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි හැබැයි මේකට අපි සම්පූර්ණ වශයෙන් පියවර ගන්නට සූදානම් කියන බව මතක් කරනවා රටේ මිනිසුන්ට ඇස්සැරේවා කියන ප්‍රාර්ථනා විතරයි මම මේ අවස්ථාවේ දෙකන්නේ